විශේෂයෙන් වසා දැමුණු ප්‍රදේශවල ඒ කියන්නේ කොවිඩ් තත්ත්වය නිසා ලොක්ඩවුන් කරපු ඒරියාවල මේ අභ්‍යාසලාභීන් වැඩ කරනවා. එතකොට ඔවුන්ට වෙලා තියෙනවා අපි ගියවතාවකට මේක මේ විදිහට මාණ්ඩුවට මතක් කළා නිරෝධායනය වෙන නිවාසවලට බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන්න මේ අභ්‍යාසලාභීන්ව යොදා ගන්නවා. එතකොට ගැටලුව තියෙන්නේ දැන් මේ නිරෝධායනය වෙන නිවසක කියලා ලේබල් යලවලා තියෙන එහෙම නැත්නම් ඒ ඒ ආයතන වලට හරි වේවා නිවාස වලට ඔවුන්ගේ සේවය ලබා දිය යුතුයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒ සේවය ලබා දෙද්දී ඒ අයට නිසි පුහුණුවක්වත් ලබා දෙන්නේ නැහැ. අඩුව නිසි පුහුණුවක්. ඒ වගේම ඔවුන්ට වගකීමක් දරන්නේ කවුද කියන එක පිළිබඳවත් කිසිම අදහසක් නැහැ. ඒකට අදහසක් ආණ්ඩුව සතුවක් තියෙනවා කියලා අපිට දැනින්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් ඉදිරියට තියෙනවා. අවසානයේ මේව එකතු වුණාන් පස්සේ මේ යම් හේකින් සෞඛ්‍ය අවදානමකට පත් වුණොත් එහෙම උපාධිධාරීන් එහෙම නැත්නම් අභ්‍යාසලාභීන් ඔවුන්ට වග කියන්නේ කවුද කියන ගැටලුව නැවත මතුවෙනවා. ඒ වගේම ප්‍රවාහනය සම්බන්ධයෙන් ඒකත් මතක් කරලා ධම්මික මුනිසිංහ සහෝදරයා ඒ තමයි දැන් මේ අයට පෞද්ගලික ප්‍රවාහන විධික්‍රම තවම නැහැ. බහුතරයකට නැහැ. තියෙන්නේ පොදු ප්‍රවාහන සේවය නැත්නම් කෝච්චිය නැත්නම් බස් එකේ තමයි ඔවුන් සේවා ලබා දෙන්න කාර්යාල වලට ආයතන වලට යන්නේ. එතකොට මේ தত্ত্বය විශේෂයෙන්ම දැන් සමස්ත රාජ්‍ය සේවයේම 25 එහෙම නැත්නම් ආයතන වලට කැඳවීම කරද්දී කාර්ය මණ්ඩල වලි කොටස් කොටස් කැඳවන්න කියලා තියෙන අවස්ථාවල මේ අඩුම ප්‍රවාහනය පිළිබඳවත් මේ වැඩසටහන හදලා ප්‍රවාහනය පිළිබඳවත් ඔවුන් සැලකීමක් කරලා තිබුණේ නැහැ. සමහර කලාතුරකින් ආයතනයක ප්‍රවාහන කටයුතු සඳහා සමහර ප්‍රවාහන සේවා ලබා දෙනවා. හැබැයි බහුතරයක් ප්‍රවාහන කටයුතු සඳහා එහෙම නැත්නම් ඔවුන් පොදු ප්‍රවාහන සේවා වලින් තමයි ඔවුන්ට සේවය සඳහා වාර්තා කරන්න වෙන්නේ. මේකේ අපි මේක දකින්නේ මේ වෙලාවේ ආණ්ඩුවේ ඔක්කොම කරන්න ඕනද කියන තැන නෙමෙයි. සෞඛ්‍ය විශේෂයෙන්ම සෞඛ්‍ය අවදානමක් තියදී විසන තත්ත්වයක් තියදී ඔවුන්ගේ සේවයට කැඳවනවා නම් ඔවුන් අභ්‍යාසලාභීන් ලෙස යම් ආයතනයක කැඳවනවා නම් ඒකේ වගකීම ආණ්ඩුව ගත යුතුයි. අන්න ඒ පදනමේ ඉඳලා තමයි මේ කරුණු ටික ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපි දැක්කා මේ ගැටලු ටික මෙහෙමම තියෙද්දි මේ අභ්‍යාසලාභී අලුතෙන් බඳවගත්ත 50,000 කච්ච උපාධිධාරීන් මේ ගැටලු ටිකට මෙහෙම මුහුණ දෙද්දි තවමත් නොවිසඳුණු ගැටලු ප්‍රමාණයකුත් තියෙනවා. එකක් තමයි මේ වෙනකොට වයස් සීමා 45 ඉක්මවපු උපාධිධාරීන් සම්බන්ධව තවමත් ආණ්ඩුව තීරණයක් අරගෙන නැහැ. ඒක ගැටලුවක් විදිහට තියෙනවා. ඒ වගේම පෙබරවාරි 22 අපි අමාත්‍යාංශයට ගිහිල්ලා බාර දුන්නා මේ නාමලේඛනවල නම් යම් හේකින් ප්‍රතික්ෂේප වෙච්ච ඒ නිසා අසාධාරණ පත්වෙච්ච පත්වීම් ලැබිය යුතු තවත් උපාධිධාරීන් පිරිසක් ඉන්නවා. ඒ අය සම්බන්ධයෙන් මොකද්ද ගන්න ලබන තීරණය කියලා තමයි අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරලා නැහැ. අපි හිතනවා මේ මාසේ වෙනකොටත් ඒ අය ඒ සියලු දෙනා අතර පත්වීම් ලිපි ලැබිය යුතුයි කියලා ඒ වෙනුවෙන් අමාත්‍යාංශය ගන්න ලබන තීරණය පිළිබඳව අපි අවධානයෙන් ඉන්නවා. Breaking.lk